තාරුස් කැෆේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි සෞදදොල් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි මෙතන අරගෙන තියෙනවා පොල් ග්‍රෑම් 250ක්. දැන් අපි මේකට සෞ ග්‍රෑම් 200ක් එකතු කරනවා. අපි මේකටම ලුණු තේහෙනි භාගකුත් එකතු කරනවා. අපි දැන් මේකට වතුර මේස හැන්දකුත් එකතු කරනවා. අපි මේස හැන්දක් එකතු කරන්නේ අපේ ගත්ත පොල් ටිකක් තෙත ගතිය තිබ්බ නිසා. ඔයාලා ගන්න පොල් යෙලි ගතියෙන් වැඩි නම් මේස හැඳි දෙකක් තුනක් වගේ එකතු කරගන්න. දැන් අපි මේ ටික මේ විදිහට හොඳට අතින් මිශ්‍ර කරගන්නවා. අපි දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගෙන තියෙන්නේ. ඊළඟට මේ ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා විනාඩි 10ක් 15ක් වගේ ස්ටීම් කර ගන්නවා. ගොඩක් වෙලා ස්ටීම් කරන්නෙත් නැහැ. විනාඩි 10ක් 15ක් ස්ටීම් කරගත්තොත් ඇති. අපි රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරන්න යන්නේ. වතුර එක හොඳට නටනවා දැන්. එතකොට තමයි අපි මේක මේ ඇතුලෙන් තියාගෙන තියෙන්නේ. අපි දැන් විනාඩි 13ක් වගේ මේ ස්ටීම් කරගෙන තියෙන්නේ. හැරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මේක ස්ටීම් කරගන්නකොට බෙරි වෙන්නම ස්ටීම් කරන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මේ ගානට ස්ටීම් කරගත්තාම ඇති ගොඩක් ස්ටීම් කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේක රයිස් කුකර් එකෙන් අයින් කරගන්නවා. දැන් අපි මේ ටික හොඳට තුනී කරලා නිවෙන්න තියනවා. අපි දැන් සෞ ටික නිවෙනකන් සීනි කැරමල් කරගන්න යන්නේ. ඒකට සීනි මේස හැඳි තුනක් වගේ අපි මේ භාජනයකට දාලා මේක කැරමල් කරගන්නයි දැන් යන්නේ. ඔයාලා දන්නවා ඇති අපි කැරමල් කරගන්නකොට සීනි හොඳට රන්වන් පාට වෙනකන් මේ විදිහට උණු වෙන්න අරිනවා. ඊට පස්සේ තමයි අපි වතුර එකතු කරගන්නේ. ඔයාලට පේනවා ඇති සීනි ටික උණු වෙගෙන එනවා. මේ වෙලාවෙත් අපි පොඩ්ඩක් මේක කවලම් කරලා තව ටිකක් උණු වෙන්න තියෙනවා. සීනි ටික දැන් උණු වෙලා තියෙන්නේ ඔක්කොම වගේ. ලස්සන දුරු පාටකුත් ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවට අපි මේකට වතුර කෝප්ප තුන් කාලක් එකතු කරනවා. මේකට එකතු කරගන්න ඔයාලා උණු වතුර ඇල් වතුර නෙමෙයි. අපි දැන් උණු වතුර කෝප්ප තුන් කාලක් එකතු කරගත්තා. දැන් මේක හොඳට උතුරන්න හරිනවා. ඔයාලට පේනවා ඇති මේ ටික උතුරනවා. දැන් අපි සීනි ග්‍රෑම් 250න් ඉතුරු ටිකත් එකතු කරනවා මේකට. අපිට මුලින් කියන්න බැරි වුණා සීනි ග්‍රෑම් 250ක් තමයි අපිට මේකට ඕනි වෙන්නේ. ඒ ග්‍රෑම් 250න් මේ සැහැඳි තුනක් තමයි අපි කැරමල් කරගන්න ගත්තේ. ඊට පස්සේ තමයි මේ ඉතුරු ටික එකතු කළේ. අපි සෞ ස්ටීම් කරගන්නකොටත් ඒ මිශ්‍රණයට ලුණු එකතු කරවලට මතක ඇති. ඒ නිසා අපි මේ පැනියකට ගොඩාක් ලුණු එකතු කරන්නේ නැහැ. හැබැයි බොහොම පොඩ්ඩක් ලුණු එකතු කරගන්නවා. ඊළඟට අපි මේකටම වැනිලා තේ හැන්දකුත් එකතු කරනවා. ඊළඟට මෙතන අපි එනසාල් ඇට පහක් වගේ සීනි පොඩ්ඩක් එක්ක හොඳට ග්‍රයින්ඩ් කරලා අරගෙන තියෙනවා. මේකත් අපි අපේ සීනියකට එකතු කරගන්නවා. දැන් අපි අපේ ස්ටීම් කරගත්ත සෞ ටික නිවෙන්න තිබ්බ එක මේකට එකතු කරලා හොඳට හැඳි ගන්න ගමන් උයා ගන්නවා. මේ ටික දැන් හොඳට මිශ්‍ර කරන ගමන් හැඳි ගන්න කැට හිටින්නේ නැති වෙන්න. අපි මිශ්‍රණය නොන් ස්ටික් භාජනයකට මාරු කරගත්තා. මොකද එතකොට ඇලෙන්නේ නැති නිසා ඒක පහසුයි. ඔයාලටත් එහෙම භාජනයක් තියෙනවා නම් මේ විදිහට මාරු කරගන්න. මේ සම්පූර්ණ මිශ්‍රණයම එකට එකතු වෙලා වගේ එනකන් අපි මේක ලිපේ හොඳට හැඳි ගන්න ඕනේ. ඔයාලට පේන වැඩි දැන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි ඔක්කොම එකට එකතු වෙලා එනවා. දැන් අපි ලිප ඔෆ් කරන තෙල් ටිකක් ගාගත්ත ට්‍රේන් එකකට මේක දාගන්නවා. අපි දැන් මේ ලිපෙන් අයින් කරගත්තා. අපි දාගත්තේ නොන් ස්ටික් බේකින් පේපර් එකක් එලා ගත්ත කටින් බෝඩ් එකක් උඩට.
දැන් අපි මේ විදිහට මේක ගානට තුනී කරගන්නවා. අපි දැන් එක මට්ටමකට එනකන් හොඳට තුනී කරගත්තා. දැන් අපි මේක කෑලි කපා ගන්නවා. හැබැයි කෑලි ටික කපා ගත්ත ගමන්ම වෙන් කරන්නේ නැහැ. පොඩ්ඩක් වෙලා තියලා තමයි වෙන් කරන්නේ. අපි දැන් මේ කෑලි වෙන් කර ගන්නයි යන්නේ. අපි මේ හදාගත්ත සෞද දොල් ගොඩක් ඉස්සර කාලේ ඉඳන් ඉන්න රස කැවිල්ලක්. හරිම රසයි. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න. වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.